ශුද්ධාත්මන වාසයෙන් පිරුණු ජීවිතය තුළ දකින්න ලැබෙන වැදගත් ලක්ෂණයක් තමයි සහභාගීකම. මෙම සහභාගීකම රෝම අටවෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 18 වෙනි පදවල අපට පෙන්වා දෙනවා. ශුද්ධාත්මන වාසයෙන් සහභාගීකම තුලින් ඇති ආශිර්වාද හා වරප්‍රසාද කොච්චරද? එම තුලින් අපව සදාකාලික දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගෙන යන බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි ගැන්වීමයි. දහතරනිපදේ පවසන්නේ මක් නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රය කියලා. අපට මෙම දෙවියන් වහන්සේගේ පුත්‍රකම ලැබෙන්නේ අපි උන්වහන්සේ පිළිගෙන උන්වහන්සේගේ නාමය කෙරේ අදහගත් විටයි. එතන ඉඳන් ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ වාසය කරන්නේ ඉතාමත් ප්‍රේමණීය සහභාගීත්වයකට ආරම්භයක් දෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ පළවලින් පිරුණු ජීවිතය ඔබවත් මාවත් පාපේ දාසකමින් මුදවන. එය පමණක් නෙමෙයි නිසකමින් දෙවියන් වහන්සේට අබ්බා පියාණනි කියලා අඬගසන්න පුළුවන්කම ලබා දී තිබෙනවා. අපුදෙසා සාක්ෂිකරුවෙක් ලෙස පිනිසිටිනවා කියලා වචනේ අපිට මතක් කරලා දෙනවා. තවදුරටත් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ නමුත් ශුද්ධාත්මෙන් වාසී නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලැබනවා කියලා. අපට ශුද්ධාත්මෙන් වාසීගේ බලවලින් පිරුණු ජීවිතයක් ගත කරන්න බලය අවශ්‍යයි. ඒකටයි අපේ අවධානය වැඩිපුර යොමු විය යුත්තේ. සහභාගීකම ආත්මයන් වහන්සේ සමග පවත්වන විට සදාසනික ජීවිත හවුල් උරුමකරයන් වීමට අව අප සුදුසන් කරනවා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරියා, මෙතරම් උතුම් සහභාගීත්වයකට ශුද්ධාත්මයන් වහන්සේ ඔබවත් මාවත් කැඳවා තිබෙද්දී අපි තවත් පාපේ දාසකමේ ඇති මානසික තෘෂ්ණාවන් අන්ධකාරයේ ඇති ක්‍රියාවන් වලට අප ජීවිතේ ඉඩ නොදී දුක් විඳීමේ ක්‍රියාවකට ඇතුල් වෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේමග මහි පෙ ලැබීමට ශුද්ධාත්මයන් වහන්සේ අපට උපකාර කරනවා. එම උපකාරය ශුද්ධාත්මයන් වහන්සේගේ පළවලින් පිරු ජීවිතයකට ඇති ආරාධනාවට අදත් ඔබගෙත් මගෙත් ප්‍රතිචාරය මොන ආකාරද? ස්වාමීන් වහන්සේගේ දිවියේ අපි නිහතමානී ප්‍රතිචාරයක් දක්වනවා. මේ උතුම් සහභාගීත්වයක් ඇතුල් වෙන්න අපි සුදුසුම් වෙනවා. එසේ සුදුසුම් වීමට ශුද්ධාත්මයන් වහන්සේ අදත් අපට උපකාර කරන සේක්වා. ඔබ සැමට ජේසු පීටයි.